ජීව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. අව 158ක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ. ඒ අයට නායකත්වයක් නැතුව හිටියේ. අපි ඒ විපක්ෂයේ අසරණුණු ජනතාවට නායකත්වය දෙන්න ඉදිරිපත් වුණා. ඒ නිසා ජනතාවගේ උණුසුම් ප්‍රතිචාරයක් තිබෙනවා. ඇයි නැත්තේ? මේ ආණ්ඩුව දිනපතා අනාගනමින් විපක්ෂය ශක්තිමත් කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවේ සහයෝගය අපට නිරන්තරයෙන්ම තිබෙනවා. කවුරු හරි නීති විරෝධී දෙයක් කළා තියෙනවා නම් තරාතිරම නොබලා පක්ෂය නොබලා දඬුවම් කළ යුතුයි. අපි හැමදාම ගත්ත ස්ථාවරය ඒකයි. අවාසනාවට මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න වැරදිකාරුවන් රකිමින් විපක්ෂය අය විතරක් දඬුවම් කරනවා. විපක්ෂයේ කවුරු හරි වැරද්දක් කළොත් අනිවාර්යෙන් දඬුවම් කළ යුතුයි. ඒ නීතිය ඒ විදියටම ආණ්ඩු පක්ෂයටත් අදාළ විය යුතුයි. ඒ නිසා ඒක තමයි මේ දැන් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවේ හිතවත් අයට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලැජ්ජ නැතුව, බය නැතුව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා තමන්ගේ හිතවතුන්ගේ නම් වාර්තාවේ තිබෙන නිසා ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි විපක්ෂයේ කෙනෙක්ගේ නමක් තිබුණොත් වහාම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙතරම් නීතිය වල්වැදුණු යුගයක් ඉතිහාසයේ කවදාවත් අපට මතක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත් වෙලා පළවෙනි මාස කිහිපේ ඉතාම අවංක අපක්ෂපාති නීතිගරුක ආණ්ඩුව බව පෙන්වන්න හදනවා. පහුපව් වෙනකොට තමයි කොහු කොව් වෙන්නේ. මේක පුදනකොටම කාපියාකා කියලා පටන් ගත්ත වෙලේ ඉඳන්ම ආණ්ඩුව ඉතාම පක්ෂග්‍රාහීව පොලිස් විමර්ශනවල සැකකරුවන් දෙදෙනෙක් පොලිසියේ මුල් පුටුවල වාඩි කරලා ඊට පස්සේ කරන කිසිම පොලිස් විමර්ශනයක අදාළත්වයක් නැහැ, පිළිගැනීමක් නැහැ. ගේදොර ඉඩකඩ යාන වාහන මෙකී නොකී සියල්ල ඉක්මනින් විකුණ ගන්නද ටාගට් එක. එහෙනම් සෙට් වෙන්න දසත මාකට් එකට. dasathamarket.lk නැති දෙයක් නැති තැනක්. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.